සුරංග පළවෙනි ටිප්ස් එක විදිහට කතා කරොත් ඕනෑම ගෙදරක විදුලි බල්බයක් පාවිච්චි කරනවා ආලෝකයේ සඳහා. කියන්නේ ගෙදරට ආලෝකය අවශ්‍ය නිසා. රයිට්. එතකොට විදුලි බල්බ අපි ගැන කතා කරොත් විදුලි බල්බ කිහිපයක් තියෙනවා. එක එක නම් වලින් එක එක කම්පැනිස් වලින් එන විදුලි බල්බ තියෙනවා. එතකොට අපිට පුළුවන් නම් LED බල්බ් එකක් පාවිච්චි කරන්න. එතකොට LED බල්බ් එක අපිට LED බල්බ් එකේ ලැබෙන ආලෝකයක් තියෙනවනේ. ඒ ආලෝකයට යන විදුලියක් තියෙනවනේ. ඒ විදුලියෙන් අපිට 150ක් අවම කරගන්න පුළුවන්. හා ඒ කියන්නේ අපි ආලෝකයේ සඳහා වෙන් කර ගන්නා වූ. ඒ කියන්නේ ආලෝකයේ සඳහා වැය වෙන විදුලියෙන් 150ක් ඉතුරු කරන්න පුළුවන්. ඔව්. ගොඩක් ફોකස් කරන්න ඕනේ LED බල්බ් එක පාවිච්චි කරනවා නම්. ගෙදර සීලොම් බල්බ් වෙනස් කරලා LED බල්බ් වලට යන්න පුළුවන් නම් ඔයාලගේ විදුලි බිල 150ක් අවම කරගන්න පුළුවන්. හරි හේෂාන්. අපි නිවසේ පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික බඩු තියෙනවා. මේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වලින් විදුලිය අවම කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රම මොනවද? විදුලිය අවම කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රම ගැන කතා කරොත් සුරංග අපි ගෙදර එදිනෙදා ජීවිතයේ පාවිච්චි කරනවා අපේ ඇඳුම් අයන් කරන්න අයන් එකක් පාවිච්චි කරනවා. ඒතර මේ අයන් එක පාවිච්චි කරනකොට මම නම් කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් සතියකට දවසක් වගේ අයන් එක පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ රෙදි ගොඩාක් අයන් කරන්න තියෙනවා නම් එකපාර රෙදි ඔක්කොම අයන් කරන්න. ඒ රෙදි ටික තියලා පස්සේ අයන් කරන්න යන්න එපා. සැරින් සැරේට අයන් එක ගහනවා කියන්නේ ඔයාලට කරන්ට් බිල වැඩි වෙනවා. ඒ කියන්නේ විදුලි බිල වැඩි වෙනවා. ඔයාලා එකපාරක් අයන් එක කරන්ට් එකට දැම්මට පස්සේ ඒ පාරෙන් ඔයා ගෙදර තියෙන ඔක්කොම දේවල් අයන් කරගන්න ඔයාලගේ ඇඳුම් ටික ඔක්කොම. එහෙම කරගත්තොත් ඔයා කරන්ට් බිල අවම කරගන්න පුළුවන්. සැරින් සැරේට ඔයා ප්ලග් කරනවා කියන අයන් එක ඔයාගේ විදුලි බිල එන්න එන්න වැඩි වෙන්න ගන්නවා. අදයක් තමයි යාලුවනේ ඔයාලගේ ගෙදර එදිනදා ජීවිතේ භාවිතා වෙන හීටර් එක ඒ විතරක් නෙමෙයි රයිස් කුකර් එක රයිට් යාලුනි හීට් එකටයි රයිස් කුකර් එකටයි අධික කරන්ට් එකක් යනවා. ඉතින් ඒක නිසා ඔයාලගේ විදුලි බිල අවම කරගන්න ඔයාලට අපහසු වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් යූස් කරන්න ගෑස් ලිපක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ගෑස් ලිපක් ගන්න වත්කමක් නැත්තම් සහ ඔයාලට ගෑස් එකටත් යන කොස්ට් එක වැඩි නම් ඔයාලට පුළුවන් දර ලිපක් හදාගෙන දර දාලා ඔයාලට හීට් එක නැතුව ඔයාලට පුළුවන් උණු වතුර රත් කරගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් රයිස් කුකර් එක නැතුව ඔයාට බත් වලදක් තියලා ඔයාට බත් උයා ගන්න පුළුවන්. ඉතින් මම මේ කියන දේ වැඩි වෙනස් විදිහකට ඔයාලා හිතන්න එපා. මම අදහස් කරේ ඔයාලා හීට් එක සහ රයිස් කුකර් එක එදිනදා ජීවිතේ පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වෙන ඔයාලගේ විදුලි බිල අවම කරගන්න බෑ. විදුලි බිල වැඩිවීමක් විතරයි වෙන්නේ. ජාලුනේ තව දෙයක් තමයි ඔයාලේ ගෙදර එදිනෙදා ජීවිතයේ භාවිතා වෙන බෙන්ඩර් එක විතරක් නෙමෙයි ඔයාලේ කොණ්ඩේ අයින් කරන්න කොණ්ඩේ අයින් කරන්න පාවිච්චි කරන මැෂින් එක ඒ වගේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් ගොඩක් තියෙනවා ගෙවල් ගත්තාම. ඒ ගෙවල් වල තියෙන ඉලෙක්ට්‍රික් අයිටම්ස් ඔයාලා භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙන ඔයාගේ විදුලි බිල අධික වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් සතියකට පාරක් මාසෙකට පාරක් මේ අයිටම්ස් භාවිතා කරන්න සහ භාවිතා කරන ප්‍රමාණය අවම කරන්න පුළුවන් නම් ඔයාගේ විදුලි බිල ඔයාට සෑහීමකටපත් වෙන විදියකට අවම කරගන්න පුළුවන්. විදුලි බිල අවම කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ උපක්‍රමය මොකද්ද? විදුලි බිල අවම කරගන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් නියම ටිප්ස් එකක් තමයි දැන් කතා කරන්න යන්නේ. ඕනෑම ගෙදරක මේ වෙද්දී පිජ් එකක් තියෙනවා. සීමිත ගෙවල් ප්‍රමාණයක විතරයි පිජ් එකක් නැත්තේ. මම මේ කතා කරන්නේ පිජ් එකක් තියෙන ගෙදර කට්ටියට කොහොමද විදුලි බිල අවම කරගන්නේ කියලා. ඔයාලේ ගෙදර පිජ් එක තියෙනකොට මේ පිජ් එකේ ස්ථාපනය කරන තැන අපි ගමු ඔයාගේ පිජ් එක තියෙන තැන බිත්ති හතරක් තියෙනවා කියලා හතර කොනක් හරි තියෙනවා කියලා. එතකොට අපිට පුළුවන් අපේ පිජ් එක අඩි දෙකක පරතරයක් හතර කොනක් තියලා මැදක් හරියෙන් ස්ථාපනය කරන්න. ඒ විදිහට තිබ්බොත් තමයි අපේ ගෙදර පිජ් එකට එන විදුලි බිල අපිට අවම කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් විශාල විදුලියක් එනවා අපි අපේ පිජ් එක බිත්තිය ළඟට ලං කරලා අයිනකින් තිබ්බොත්. තව ඒ විතරක් නෙමෙයි ඔයාලා ගෙදර පිජ් එක භාවිතා කරනකොට ඔයාලා දවසෙම පිජ් එක දාලා තිබ්බ කියලා ඔයාලට විදුලි බිලක් එන්නේ නැහැ. ඔයා පැය 24ම දාලා තිබ්බත් ඔයාලට විදුලි බිලක් එන්නේ නැහැ. සාමාන්‍ය විදුලි බිලක් තමයි එන්නේ. මොකද එකපාරයි ඔයාගේ විදුලිය ඔයාගේ පිජ් එකට අරන් තියෙන්නේ. ඔයා සැරින් සැරේට පිජ් එක අර මොනා හරි ගන්නම නම් ඔයාලේ විදුලිය අවම කරගන්න ඔයාලට අපහසු වෙනවා. මොකද ඔයා පිජ් එක අරින වාරයක් පාසා ඔයාගේ පිජ් එකේ තියෙන කරන්ට් එක, ඒ කියන්නේ ඔයාගේ පිජ් එකේ තියෙන සීතල ඒ සීතල එළියට පිට වෙනවා. ඒ ගමන් ඔයා වහනවා ආයේ
විදුලිය හරහා ඒ පිච් එක උදාහරණයකට ෆෝන් එක චාර්ජර් එක ගාව ෆෝන් එක චාර්ජින් වෙනවා වගේ පිච් එක චාර්ජින් වෙන්න ඕනේ. එතකොට ආයි පාරක් වාගේ පිච් එකට විදුලිය ගන්නවා. ඒ විදියට විදුලිය ගන්න ගන්න ඔයාගේ පිච් එකට යන විදුලි ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාට පිච් එක අරින පාර වාර ගන්න අඩු කරගත්තොත් ඔයාගේ පිච් එකට යන විදුලි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. හරි හේෂාන්, විදුලි බිල අවම කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් හතරෙනි ටිප්ස් එක මොකද්ද? නැත්නම් හතරෙනි උපක්‍රමය මොකද්ද? හතරෙනි ටිප්ස් එක ඉදිරියට කතා කරොත් ගොඩක් ගෙවල් වල භාවිතා කරනවා රෙදි හොදන්න, රෙදි වේලන්න ඔෂින් මැෂින් එකක්. එතකොට ඔෂින් මැෂින් එකට යන විදුලිය අවම කරගන්න නම් අපිට කරන්න තියෙන්නේ අපි ඔෂින් මැෂින් එකට ඇඳුම් දානකොට එකපාර ඇඳුම් ස්ටෝක් එකක් ස්ටෝක් කරලා එකපාර ඇඳුම් දාන්න සැරින්සරේට ඇඳුම් දාලා ඔෂින් මැෂින් එකක් භාවිත කරන්න එපා. මොකද ඔය සැරින්සරේට ඔෂින් මැෂින් එක භාවිත කරනවා කියන්නේ ඔයාගේ විදුලිය සැරින්සරේට ඔයා ඔෂින් මැෂින් එකට දෙන ඉඳා ඔයාගේ ඔෂින් මැෂින් එක හරහා වැය වෙන විදුලිය වැඩි. ඔයා එකපාර ඇඳුම් ස්ටෝක් එකක් ඔයා දානවා නම් ඔයාගේ ඔෂින් මැෂින් එක හරහා යන විදුලිය ඔයාට අවම කරගන්න පුළුවන්. මොකද ඔයාලා දන්නවා ඔෂින් මැෂින් වලටත් විදුලිය වැඩි වශයෙන් වැය වෙන උපකරණයක් කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මේ සම්බන්ධයෙන් ගොඩක් පැහැදිලි ඇති කියලා. හේෂාන්, විදුලි බිල අවම කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ උපක්‍රමය මොකද්ද? සුරංග, ඊළඟ උපක්‍රමය විදිහට භාවිත කරොත් අපි දන්නවා ඕනෑම ගෙදරක ටීවී එකක් භාවිත කරනවා. ඒ ටීවී එකට යන විදුලිය අපිට අවම කරගන්නේ කොහොමද කියලා තමයි දැන් මම කතා කරන්න යන්නේ. ඔයාලා ටීවී එකක් භාවිත කරනකොට ඔයාලා දන්නවා ගොඩක් ඒවා වල පරණ ටීවී තියෙනවා, අලුත් ටීවී තියෙනවා. ඉතින් ආ ටීවී වලත් අපිට පරණ ටීවී වලට වඩා අලුත් ටීවී වලට මාරු වෙන්න පුළුවන් නම් එතනත් අපිට විදුලි බිල පොඩ්ඩක් අවම කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා පරණ ටීවී එකෙන් අලුත් ටීවී වල යන ඔයාලට ආර්ථික අපහසුතාවයක් තියෙනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ විදිහටම බලාගෙන යන්න. හැබැයි ඔයාලට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ටීවී එකක් සමහර ගෙවල් වල දාලා දිනු ඔහේ ටීවී එක බලන්නෙත් නැහැ, ටීවී එක දාලා ඔහේ යනවා. එහෙම කරන්න එපා. ඔයාලා ටීවී එක බලනවා නම් විතරක් ටීවී එක දාන් ඉන්න. බලන්න නැත්නම් ඒ ටීවී එක දාලා ඔයාලා වෙන වැඩක් කරන්න එපා. මොකද ඔයාලා වෙන වැඩක් කරන ටයිම් එකට ඔයා ටීවී එක වහලා තියන්න. ටීවී එකනොත් ඔයාගේ විදුලි බිල ඔයාලට අවම කරගන්න පුළුවන් ටීවී එක බලන ප්‍රමාණය අඩු කරගන්න. මොකද ටීවී එක දාන ටීවී එකනොත් ඔයාට එන විදුලි බිල වැඩි වෙනවා. ඒක නිසා ඒකත් ඔයාට අවම කරගන්න පුළුවන්. ඔයාලා ටීවී එකත් ඔයා පරික්ෂමින් පාවිච්චි කරොත්. හේෂාන්, විදුලි බිල අවම කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ උපක්‍රමය මොකද්ද? සුරංග, ඊළඟ ටිප්ස් එක විදිහට කතා කරොත් ගොඩක් ගෙවල් වල වතුර මෝටරය පාවිච්චි කරනවා. ඉතින් වතුර මෝටරය පාවිච්චි කරනකොට ඉතින් මම නම් කියන්නේ ඔයාලා වතුර මෝටරේ එකපාර ඔයාලගේ ටැංකිය ඔක්කොම පිරෙන වතුර මෝටරෙන් වතුර ගන්න. සැරින් සැරේට පොඩ පොඩ වතුර මෝටරේ ගන්න එපා. එතකොට වතුර මෝටරේට යන විදුලි ප්‍රමාණය කියන්නේ කරන්ට් එක වැඩිපුර වැය වෙන මොකද සැරින් සැරේට ඔයා කරන්ට් එක ගන්නවා. එකපාර ඔයාගේ ටැංකිය සේරම පුරව ගන්න. විදුලි බිල අවම කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් අවසාන උපක්‍රමය මොකද්ද? අවසාන ටිප්ස් එක විදිහට කතා කරොත් සුරංග, එදිනෙදා ජීවිතේට ඕනෑම ගෙදරක නැතුවම බැරි ඉලෙක්ට්‍රික් අයිටම් එකක් තමයි ෆෑන් එක කියන්නේ. ස්ටෑන්ඩ් ෆෑන් තියෙනවා, සිවිලින් ෆෑන් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ස්ටෑන්ඩ් ෆෑන් ගත්තත් සිවිලින් ෆෑන් ගත්තත් අධික කරන්ට් එකක් එනවා. ඉතින් ඒ දෙකෙන් වැඩිම කරන් බිලක් එන්නේ ස්ටෑන්ඩ් ෆෑන් එකට නෙමෙයි සිවිලින් ෆෑන් එකට. ඉතින් ඔයාලට පුළුවන් නම් සිවිලින් ෆෑන් සාමාන්‍ය අවම කරන්න පුළුවන් නම්, භාවිතය අවම කරන්න පුළුවන් නම් ඔයාගේ විදුලි බිල සාපේක්ෂව ඉහළ ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයා සිවිලින් ෆෑන් නැතුව ඔයා ස්ටෑන්ඩ් ෆෑන් එක සාමාන්‍ය දුර පාවිච්චි කරන්න. ස්ටෑන්ඩ් ෆෑන් එකත් පොඩ්ඩක් අවම කරලා අවශ්‍ය වෙලාවට විතරක් ඔයා භාවිත කරනවා නම් ඔයාගේ විදුලි බිල ඒත් අවම කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමදෙස්සම ස්ටෑන්ඩ් ෆෑන් එක පාවිච්චි කරන්න, ඔයා සිවිලින් ෆෑන් එකට යන්න එපා. සිවිලින් ෆෑන් එක වහලම තියන්න, අවශ්‍ය වෙලාවට විතරක් දාන්න. ස්ටෑන්ඩ් ෆෑන් එකත් ඔයාට අවශ්‍ය වෙලාවට විතරක් භාවිත කරන්න. ඉතින් ගොඩක් දුරට ස්ටෑන්ඩ් ෆෑන් එකට වඩා සිවිලින් ෆෑන් එක දෙගුණ තුන්ගුණයක් වැඩි විදුලි බිල වැය වෙන ප්‍රමාණය. ඉතින් ඒක නිසා ස්ටෑන්ඩ් ෆෑන් එකත් ඔයා සාමාන්‍ය දුරට සාමාන්‍යයෙන් ඔයාලට අවශ්‍ය වෙලාවට විතරක් භාවිත කරන්න. ඒ විදිහට භාවිත කරොත් ඔයාගේ විදුලි බිල අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ හේෂාන්, අපි මේ උපක්‍රම පාවිච්චි කරොත් එහෙම අපේ විදුලි බිල අවම කරගන්න පුළුවන් නේද? පුළුවන්. එහෙනම් channel එකට කෙනෙක් ආවම subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඔයාලගේ ප්‍රශ්න පහකින් comment එකක් විතර දාගෙන යන්න. ඔයාලගේ විදුලි බිල අවම කරගන්න සඳහා මේ උපක්‍රම පාවිච්චි කරන්න. එහෙනම් අපි අද ගිහින් එන්න. සුබ දවසක්. ජය වේවා.